අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඉටකු නගරාධිපති අවුරුදු 3ක් හිරේ යනකොට වැඩබල් පොලිස්පතිට ලක්ෂ 5ක් දඩ ගහනකොට පොලිස් ඇමති ගහලා දානවා කියනකොට අපරාධයකට අපරාධයකින් උත්තර දෙන්න බැරි බව අද ටෙලිවැකියෙන් වත්මන් ජනපතිගෙන් දැන් සැපද අහන නීතිචාමිල ටෙම්පරරි අදින්ද හරි ආපු ජනාධිපතිවරයාට දැන් සැපද होटन टेन्न जातिक वनोद्याने सह ए आश्रित प्रदेशे इहल पिले संचारकेंगे केंद्र स्थाने अक्लेस संवर्धने किरीमे आवश्यतावे जनाधिपति रनिल विक्रम सिंह पेन्वादे तिबेनवा जनाधिपति वरया मेबव प्रकाश कले होटन टेन्न जातिक वनोद्याने निरीक्षण चारिकावकट एक्वेमिन ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට අද එක් වුණා. හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අඩවි කාර්යාලයේ වෙත පැමිණි ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබුවා. ඉන් අනතුරුව ඔහිය මාර්ගය ඔස්සේ වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවට එක් වුණා. හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වනජීවි දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශයේද මෙහිදී ජනාධිපතිවරයා සිතියම් මූලාශ්‍රයෙන් නිරීක්ෂණය කළා. හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ සහ එහි පේරක කලාපයට අයත් සියලු ඉඩම් එක් සිතියමකට සිතියම් ගත කර කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙසයි නිලධාරීන්ට මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ. දෙස්විද සංචාරකින්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව තිබෙන හෝටන් තැන්න සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළ සංචාරකින් ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කිරීම මගින් රටට ඉහළ විදේශ විනිමයක් උපයා ගත හැකි බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. එම සියලු කටයුතු පරිසර හිතකාමී සහ තිරසර ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා පැහැදිලි කළා. වනෝද්‍යාන ආශ්‍රිත ගම්මානවල ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලූ අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය තුළින් එම ජනතාවගේ ජීවිත නගා සිටුවීමටද හැකියාව ලැබෙන බවයි සඳහන් කළා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අදලියන්නේ 422 වැනි ටෙලිවැකිය. ඊයේ හරි අපූරු අතිශය වැදගත් මේ නඩු තීන්දු කිහිපයක් ගැන අසන්ට ලැබුණා නේද? ඒ නඩු තීන්දු කිහිපේ මතක් කරගෙනම අද ටෙලිවැකිය ආරම්භ කරන්නයි හිතුවේ. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්. නුගේගොඩ ප්‍රදේශයේ බාරව සිටියේදී ඒ කියන්නේ ওই 2010 විතර කාලේ හිටපු හමුදා සෙබලෙකුව නීති විරෝධී ලෙස රඳවගෙන වද හිංසාවලට ලක් කරලා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඊයේ තීන්දුවක් ලැබුණා. දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 4 දෙනෙකු මේ රංජිත් සුමංගල නැමැති හිටපු හමුදා සෙබළගේ මූලික අයිතිවාසිකම් කඩ කරලා කියලා තීන්දුව කළ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ පෞද්ගලික මුදල් වලින් ඒ කියන්නේ දේශබන්දුලගේ මුදල් වලින් හොඳේ රුපියල් ලක්ෂ 5 බැගින් පෙත්සම්කාර හිටපු හමුදා සෙබළාට වන්දි ගෙවිය යුතුයි කියලා නියෝග කළා. ඒ විතරක් නෙවෙයි හොඳේ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. හොඳේ විනය ක්‍රියාමාර්ග ගන්න කියලා ජාතික පොලිස් කොමිසමට සහ නීතිපතිවරයා වෙතත් දන්වන්න කියලා නියෝගයක් ඊයේ කළා. හොඳේ ඒ නඩුවේදී මේ පෙත්සම්කාර හමුදා සෙබලා මෙන්න මෙහෙම කියනවා. අත්තඩංගුවට ගත් තමාට අමානුෂික ලෙස පහර දුන්නා කියලා. මිරිස් කුඩු තැවරු ප්ලාස්ටික් මලු දෙකක් තුලට හිස ඔබලා හුස්ම ගන්නට කිව්වා කියලා. කවුද මෙහෙම කියන්නේ? මේ පෙත්සම්කාර හමුදා සෙබලා. හොඳේ මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්. එහි සභාපති ගරු එස් තුරේයි රාජා විනිසුරුතුමා මෙන්න මෙහෙම කියනවා. හොඳේ හොඳට අහගන්න. මෙම සිද්ධියේදී නීතියේ ආධිපත්‍ය අවම මට්ටමින් හෝ පවත්වගෙන යාමට නීතියේ ආධිපත්‍ය අවම මට්ටමින් හෝ පවත්වගෙන යාමට වග උත්තරකාර පොලිස් නිලධාරීන් අසමත් වෙලා තිබෙනවා. නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සහ වද හිංසා සිදු කිරීම වලට එරෙහිව මීට පෙරද අවස්ථා කිහිපයකදීම ශ්‍රේෂ්ඨාධිකරණය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. එහෙත් බිහිරන්ට වීණා වාදනය කළා වගේ බිහිරන්ට වීණා වාදනය කළාමෙන් ඒවා ගැන තැකීමක් සිදු කරන ආකාරය
ආකාරයක් පෙනී නොයන බව තමයි එස්තරේ රාජා ගරු සභාපති විනිසුරුතුමා ඊයේ කිව්වේ. හොඳේ ඒ වගේම එස්තරේ රාජා ගරු සභාපති විනිසුරුතුමා මෙහෙමත් කියනවා. මේ සිද්ධිය හුදකලා සිදුවීමක් නෙවෙයි. කාලයක් පුරා සිදුවෙමින් පවතින කාලයක් පුරා සිදුවෙමින් පවතින ආයතනික ගරා වැටීමේ තවත් දිගුවක් කියලා. හොඳේ ආයතනික ගරා වැටීමේ තවත් දිගුවක්. හරිද? දැන් ඉතින් මීටත් වඩා කුමන නිර්වචනද නේද? ගරු සභාපති විනිසුරුතුමාගේ මේ ප්‍රකාශ හරහා පැහැදිලි වෙනවා මොන තරම් ගරා වැටුණු ආයතනික රාමුවකද අපි මේ ජීවත් වෙන්නේ කියලා. දෙවනි නඩු තීන්දුව අහන්ට ලැබුණේ කොහෙන්ද? කුරුණෑගලින්. බුවනෙක රජ සමයේ ඉදිකල අර බුවනෙක රාජ සභා මණ්ඩපය ඩෝසර් කරපු සිද්ධිය මතකයිනේ නේද? ඔව්. කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු හතර දෙනෙකුට අවුරුදු තුනක් හිරගෙදරට යන්න ඕන් නියම කළා. හොඳේ හිටපු නාගරික කොමසාරිස්, හිටපු නාගරික ඉංජිනේරු, හිටපු වැඩ පරීක්ෂක සහ වැකෝ යන්ත්‍ර ක්‍රියාකරු තිරේට. හොඳේ. ඔව්. බුවනෙක රජ සමයට අයත් ඒ රාජසභා මණ්ඩපේ කඩා අලාබහනි කළා කියලා මේ හිටපු නගරාධිපති ඇතුළු කණ්ඩායම වරද පිළිගත්තා. මේ සියලු දෙනාටම රුපියල් 1,37,50,000ක වන්දියක්ද ගෙවන්න ගරු අධිකරණයේ ඊයේ නියෝග කළා. මේ නඩු තීන්දුව දුන්නේ කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතායි. හොඳේ. අපිට මතකයි ඔය කුරුණෑගල දේශපාලන මහ ලොක්කු ඒ දවස්වල කිව්වා ඔය කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීවගේ එක මයිල් ගහකටවත් අත තියන්න දෙන්නේ නෑ අපි. තියලා බලමු කියලා නේද? මතක තියාගන්න. මයිල් ගස් වලට අත තියෙනවද නැද්ද කියලා තීන්දුව කරන්න ශිෂ්ට සම්පන්න රටක බලය තියෙන්නේ ගරු අධිකරණයට. හොඳේ. ඔව්. ගරු විනිසුරුතුමන්ලට. එහෙම නැතුව අරක්කු කසිප්පු ස්ප්‍රීතු බිස්නස් කරන දේශපාලන හෙංචයියලට එහෙම නෙවෙයි. හොඳේ. හරි. දැන් මේ හරි අපූරු නඩු තීන්දුවත් එක්ක අපි ඊයේ දැක්කා පොලිස් ඇමති. පොලිසියේ ලොක්කන්ව අමතනවා නේද? ටිරාන් අලස්. එහිදී ඔහු කියපු ප්‍රධානතම කාරණේ තමයි මත්කුඩු සහ පාතාලය මර්ධනය කරනවා කියන එක. ඒ ප්‍රකාශයට අපි ඔහෙට ඩබල් සැලියුට් ගහනවා. ඔව්, ඩබල් සැලියුට්. හොඳේ. හැබැයි පුතේ ඒ උදාර කටයුත්ත කරන ගමන් මේ ජාතියේ ප්‍රකාශ නම් ඉතින් වානා. හොඳේ. ඔව්, මේ ජාතියේ ප්‍රකාශ කරන්නට ශිෂ්ට සම්පන්න රටක ඇමතිවරයෙකුට අයිතියක් නැහැ. අහලා බලන්න ඔකේ කතාව. රටේ ක්‍රයිම්ස් පැත්ත නැති කරලා ඒක කරන්න මගේ ටාගට් එකක් තියෙනවා. මගේ ටාගට් එකට යන්නේක බාධා කරන්න එන ඕනෙක් කෙනෙකුට මං ගහගෙන යනවා. මොනතරම් පවර්ෆුල් පුද්ගලයෝ වුණත් එහෙමයි. ඔහෙලට හිතූ හිතූ ආකාරයට එහෙම ගහලා දාන්න බෑ. ගහලා දානවා කියලා සාමාන්‍ය වහරෙදි අදහස් කරන්නේ මරලා දානවා කියන එක. මරලා දානවා කියන එක. හොඳේ. පොලිස් ඇමති ටිරාන් එහෙම කියනකොට ඉතින් මොකද වෙන්නේ අන්තිමට? එහෙම කියනකොට ඉතින් දේශයට මේ බැඳිලා ඉන්න බඳුලලා ඕනම අතට අහුවෙන කෙනෙකුට අනාගතයේදී ගහලා දාන්න පුළුවන්. හරි. අනාගතයේදී ගහලා දාන්න පුළුවන්. හරි. ඇයි ඉතින් ගුරා හිටගෙන උපදෙස් දෙනකොට ගෝලියෝ දුවදුව කරන්න බලාගෙන ඉන්නවනේ නේද? එකක් මතක තියාගන්න. ජනපතිට හිතුනහම හොඳින් හෝ නරකින් ප්‍රශ්න බේරන්ට කියලා හමුදාවට උපදෙස් දෙන්න බෑ. හරිද? එහෙම යා කිව්වට ඒව කළොත් ඒ උන්දලට වෙන්නේ දවසක ඔව් ඔය දැන් කට්ටියක් ගියේ ආන් එහෙම යන්න. හොඳේ. පොලිස් ඇමතිට හිතුනම ගහලා දාන්න බෑ. මොකද්ද කරන්න කියලා තීන්දුව කරන්න තමයි ගරු අධිකරණයේ තියෙන්නේ. හොඳේ. ඔය දේශබන්දුට වගේම කුරුණෑගල හිටපු දේශපාලන අප්පුහාමිලටත් ලැබුණු නඩු තීන්දුව දැක්කනේ නේද? එකක් මතක තියාගන්න. ඉහළ වැරදි අන පිළිපැදලා අධිකරණයට ආපු දවසට ඒ ලැබෙන තීන්දුව තීරණත් එක්ක යකඩ කූරු ගනින්න ඔය උපදෙස් දෙන මහ උන්දලා එන්නේ නැත. හොඳේ. යකඩ කූරු ගනින්ට වෙන්නේ තනියම. හරිය? ඔව්, තනියම. ඒ නිසා ඔය කොයි කවුරු කවුරුත් අයියලා එකක් මතක තියාගන්න. නීතියේ දෙවඟනගේ සටන දැන් ක්‍රියාත්මකයි. හොඳේ. අපරාධයක් මඩින්න තවත් අපරාධයක් කරන්න උපදෙස් දෙන්න බෑ කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නේ අපරාධයකට අපරාධයකින් උත්තර දෙන්න ශිෂ්ට සම්පන්න නීතිගරුක විනයගරුක රටක ඉඩ දෙන්න බැරි බව මතක් කරමින්. හොඳේ. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝ නැතුළු සිව් දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දුව කළා. ඒ පිළිබඳව සත්‍ය සහ යුක්තිය සඳහා නීතිඥයෝ සංවිධානය මෙලෙස අදහස් පළ කළා.
මේ අත්අඩංගුවට ගත්ත පෙත්සම්කරුව රංජිත් කියලා පුද්ගලෙක් ඔහුට වදහිංසා ගණනාවකට භාජනය කරලා තියෙද්දි ඔහුව රඳවා තිබිච්ච ස්ථානයට මේ දේශබන්දු කියන වර්තමාන වැඩබලන නියෝජ්‍යපතිවරයා දැන් එවකට මිරිහාන SSP වරයෙක් මං හිතන්නේ ඇවිල්ලා මොනවද කියන්නේ ඔහු මේ පුද්ගලයාට ත්‍රිවිරෝධ රතවල රබ බෑන්ඩ් එක අන්න ඒකෙන් පහර දීලා මොහුව නිරුවත් කරලා දියුරුම් ප්‍රකාශයක් දීලා තියෙනවා මේ නඩුවට මේ රටේ ජනාධිපතිවරයා වැඩබලන්න හරි ටෙම්පරරි අදින්න හරි ආපු ජනාධිපතිවරයාට දැන් සැපද දේශබන්දු තෙන්නකොන් කියන්නේ පොලිස් ප්‍රතිදූරයට නෙමෙයි මේ මොහොතේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍යාගන්න සුදුසු නිලධාරියෙක් නෙමෙයි ඔය දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් තියෙන විනය පරීක්ෂණ ගැන අපි හොඳට දන්නවා. ඇයි මේ රටේ ජීවිත 273 බිලිගත් පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති විමර්ශන කමිෂන් සභාවෙන් නිර්දේශයක් දුන්න මේ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් කරන්න කියලා. එයාගේ හිතවත්තු, එයාගේ මිත්‍රයෝ, එයාගේ යාළුවෝ, කොයාගේ හුරතල්ලු, එයාව හුරතල් කරන අය මොකද කරේ? රටට ලෝකෙට හොරා. අදටත් කවුරුත් දන්නේ නැහැ දාපු ත්‍රිපුද්ගල විනය පරීක්ෂණ කමිටුව කවුද කියලා. එයාව ඒ චෝදලාවෙන් නිදොස් කොට නිදහස් කරා හරි ලස්සනට. ඒ නිසා නඩුත් හාමුදුරංගේ බඩුත් හාමුදුරංගේ වෙච්ච රටක දැන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණේ නියම කරනවා ජාතික පොලිස් කොමිසමට මේ නිලධාරීන් සම්බන්ධයෙන් පැහැදිලිව විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න කියලා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමු වෙමු 10:12 ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.